ලංකාවට නිල වශයෙන්ම රිලීස් කරපු ස්මාර්ට් ෆෝන් එකක් තමයි මෙන්න මේ ප්‍රීමියම් මිඩ් රේන්ජ් ඩිසයින් එකක් තියෙන ඩිවයිස් එකක් විදියට ඉසට්ටි නුබියන් ෆෝකස් ප්‍රෝ 5G ස්මාර්ට් ෆෝන් එක ඔයාට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ ස්මාර්ට් ෆෝන් එක TRC SL සිංග 1 year කම්පැනි වොරන්ටි සහිත මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට ගෙදෙට්ටම ගෙන්වා ගන්න ඒ සමගම හුවමාරු ඔප්ෂන්, shop details, price details මේ හැම දෙයක්ම ඔයාට මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඩිවයිස් එකේ තියෙන දේවල් අපි උපරිම කෙටියෙන් කතා කරනවා. මොනවාගේ දේවල්ද මේ ස්මාර්ට් ෆෝන් එකට ඔයාට විශේෂතා වශයෙන් දෙන්නේ කියන එක පිළිබඳව, ඩිවයිස් එකේ තියෙන ඩිසයින් එක. ඉතින් යාළු මේක කලර්ස් දෙකකින් අපිට නිෂ්පාදනය කරලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා බ්ලැක් සහ ගෝල්ඩ් වලින් තමයි මේ ස්මාර්ට් ෆෝන් එක අපිට නිෂ්පාදනය කරලා තියෙන්නේ කලර්ස් විදිහට. එතකොට කලර්ස් වශයෙන් ඔයාට මේක නිෂ්පාදනය වෙද්දී ලෙදර් ෆිනිෂින් ඩිසයින් එකක් සහ ග්ලාස් ෆිනිෂින් ඩිසයින් එකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. සාමාන්‍ය කළු පාට ඩිවයිස් එක තමයි ඔයාට මේ බලා ගන්න හම්බ වෙන්නේ. මේක ප්‍රීමියම් මිඩ් රේන්ජ් එකේ ඩිසයින් එකක් විදිහට තියෙන ග්ලාස් බැක් සයිඩ් එකක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එක ඔයාට ලස්සන ෆ්‍රීනින් ඩිසයින් එකක් විදිහට ඔයාලට බලා ගන්න හම්බ වෙන්නේ. කැමරා එක අපිට මේන් හයිලයිට් කරලා තියෙනවා. මොකද මේක ප්‍රොෆෙෂනල් කැමරා සෙටප් එකක් විදිහට ෆොටෝග්‍රැෆික් වලට සෙට් වෙන ඩිසයින් එකක් විදිහට අපිට කැමරා මූඩ් එක පැත්තෙන් අපිට හඳුන්වා දීලා තියෙනවා මෙයාලා. ඉතින් මේක හඳුන්වන්නේ ක්ලාසික් කැමරා ඩිසයින් කියන නමින් තමයි මේ ස්මාර්ට් ෆෝන් එකේ කැමරාව අපිට හඳුන්වා දීලා තියෙන්නේ. මේ ස්මාර්ට් ෆෝන් එකේ ෆෝකස් ඩිවයිස් එකට ඩුවල් කැමරා සෙටප් එකක්, මේකට ට්‍රිපල් කැමරා සෙටප් එකක් සහ ඔයාලට ෆ්ලෑෂ් ලයිට් එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. පොඩි බම්ප් එකක් සහිතව තමයි කැමරා ඒරියා එක ඔයාලට බලා ගන්න හම්බ වෙන්නේ. හරියට නිකන් අපිට හොනර් X9B එකට, හොනර් X9A වගේ ඩිවයිස් වලට තියෙන කැමරා සෙටප් එකක් විදිහට මේකත් අපිට ඒ වගේ ලුක් එකකින් ඔයාලට ඩිවයිස් එකේ කැමරා ඒරියා එක ඔයාලට ලස්සන ඩිසයින් එකකින් සමගම බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ස්මාර්ට් ෆෝන් එකේ ටූ ටෝන් වගේ දෙකකින් තියෙන ඩිසයින් එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ලෙදර් එකේ සහ බෑග් ඩිසයින් එකේ ලෙදර් ෆිනිෂින් ඩිසයින් එකේ තනිකරම ලෙදර් බෑග් ඩිසයින් එකක් විදිහට ඔයාලට යූස් කරන්න පුළුවන්කම තියෙන ඒහා ඩිසයින් එකක් තමයි ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන්නේ ගෝල්ඩ් කලර් එකේ. බර වශයෙන් සඳහන් කරාදී සාමාන්‍ය ග්‍රෑම් 210ක වගේ යුක්ත බරක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයාලට ෆීලින්ග් වශයෙන් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. බටන් ඇන් පෝට්ස් පැත්තෙන් කතා කරද්දී ඔන්න අපිට විශේෂ කරුණක් විදිහට ස්මාර්ට් ෆෝන් එකේ වම් සයිඩ් එකේ වාට හරියට නිකන් අර සයිලන්ස් සයිඩ් එක වගේ, Apple ලගේ සයිලන්ස් සයිඩ් එකක් වගේ වාට මේ ස්මාර්ට් ෆෝන් එකේ සැටර් ස්විච් බටන් එකක් වාට මේ ස්මාර්ට් ෆෝන් එකට අපිට වම් පැත්තේ උඩ වගේම බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ කරා වාට කැමරාව සනික ඔන් කරගන්න පුළුවන්. ඒතකොට ෆ්ලෑෂ් ලයිට් එක රෙකෝඩ් කරගන්න පුළුවන් පහසුකම් වගේම සවුන්ඩ් මූඩ් එක වගේ දේවල් වාට මේ ස්මාර්ට් ෆෝන් එකෙන් මෙන්න මේ සැටර් බටන් එක හරහා වාට සිලෙක්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පහලින් කැමරා ස්විච් එකක් වගේ පොඩි සෙන්ස් එකක් වාට මේ ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා. ඉතින් මේ කරා සෙනික වාට සැටර් බටන් එක එබුවා. ඒ සමගම වාට සෙනික ෆොටෝ කැප්චර් කරගන්න පුළුවන්කම පහසුකම තියෙනවා. මේක තනිකරම අර ෆොටෝග්‍රැෆින් පැත්තට වගේ තමයි ස්මාර්ට් ෆෝන් එක අපිට තනිකරම ඩිසයින් එක පැත්තට වාට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. කැමරාව ඔන් කර කර ඉන්න දෙයක් නැහැ. කෙලින්ම සැටර් බටන් එක එබුවා. වාට සෙන්සර් ස්විච් එකෙන් වාට සෙනික කැප්චර් කරගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය පරිදි අනිත් බටන් ඇන් පෝස්ට් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන විදිහට සහ සාමාන්‍ය පරිදි ස්පීකර් එකක් අපිට ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා. එතකොට මේ ඩිවයිස් එකට බොහෝ දුරට අපිට IP රේටින්ග් හම්බ වෙන්නේ නැහැ. මිලිමීටර් 8.3 වගේ ෆ්‍රේම් තිකනස් අගයකින් සමන්විතව ඔයාට සිම් බ්‍රේක වශයෙන් සිම් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්කම පහසුකම තියෙනවා. ඉසට්ටි නුබියා 2 ස්මාර්ට් ෆෝන් එක වගේම තමයි මේකෙත් ඔයාට සිම් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්, SD කාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ. ඔයාට උපරිම කෙටියෙන් තමයි කතා කරන්නේ අපිට වෙග ලෙදර් ඩිසයින් කියන නමින් තමයි මෙන්න මේ ලෙදර් ෆිනිෂින් තියෙන ඩිසයින් එක අපිට හඳුන්වා දීලා තියෙන්නේ. මේකත් අමුතුම ලුක් එකක් ඔයාලට ලබා දෙනවා ප්‍රීමියම් මිඩ් රේන්ජ් ඩිසයින් එකක් විදිහට. ඩිවයිස් එකේ තියෙන ඩිස්ප්ලේ එක, බොක්ස් එකේ තියෙන දේවල් ටික වාසනිකම බලා ගන්න මොනවද තියෙන්නේ කියන එක ගැන. ඉතින් මේකේ ඩිස්ප්ලේ එකේ තියෙන ඔප්ෂන් කතා කරද්දී ඔයාලට මේකට හම්බ වෙන්නේ අඟල් 6.72ක Nubia 2 එකටත් මෙන්න මේ ඩිස්ප්ලේ එකම තමයි අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ සයිස් එක වශයෙන් ඉතින් අඟල් 6.72ක IPS LCD පැනල් එකකින් සහිතව එන 240 Hz වලින් සපෝට් කරන screen touch sampling rate එකක් ඔයාලට මේ ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා. ඒ සමගම 120 Hz වලින් සපෝට් කරන screen panel එකක් තමයි මේ ඩිස්ප්ලේ එකනුත් ඔයාලට බලා ගන්න හම්බ වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් Apple ලගේ තියෙන Dynamic Island වගේ panel එකක් විදිහට ඔයාලට මේ ස්මාර්ට් ෆෝන් එකේ තේහා notification එද්දී ෆෝන් එක charge කරද්දී music එකක් අහද්දී වගේ තියෙන settings එකක් ඔයාලට මේ ස්මාර්ට් ෆෝන් එකට select කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පංචෝල් කටවුට් එකක් සහිත ෆුල්ලි ස්ක්‍රීන් එකක් වගේ බලා ගන්න පුළුවන්කම තියෙන ෆුල් HD ප්ලස් රෙසලූෂන් එකෙන් සමන්විතව තියෙන ඩිස්ප්ලේ පැනල් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකේ රෙසලූෂන් වශයෙන් ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් රෙසලූෂන් එක 1080යි
දෙදා සාර්සිය පික්සල් රෙන්ජ එක සමල් නිතුවෙන අංගලකට පික්සල් තුන්සිය හනු දෙකක් වගේ හොඳ පික්සල් ලෙන්සි ටිකක් ඔයාට මේ ස්මාර්ට් ෆෝන් එකට හම්බව වෙනවා 60 මිලියන ස්මාර්ට් ෆෝන් එකේ කලර් රිප්‍රොඩක්ෂන් එක ස්මාර්ට් ෆෝන් එකට හම්බව වෙනවා ඉතින් හොඳ ඩිස්ප්ලේ එකක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා ෆාස්ට් ඩිස්ප්ලේ එකක් විදියට ෆාස්ට් ස්මූත් ගතියකින් වාට යූස් කරන්න පුළුවන්කම තියෙන විදියට ෆාස්ට් ඩිස්ප්ලේ එකක් විදියට මේ ස්මාර්ට් ෆෝන් එක වාට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා ඩිස්ප්ලේ එක ගැන විශේෂ කරුණු උපරිම කෙටියෙන් තමයි ඔච්චර කතා කරන්න තියෙන්නේ එතකොට RAM එක සහ ROM එක ඔයාට ඕනම මාදිරි ස්මාර්ට් ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා කිලිබත් ගුල SK mobile වලින් පහල කමෙන්ට් බොක්ස් එකේ බලන්න මෙයාලව සම්බන්ධ කරගන්න පුළුවන් ඩීටේල්ස් නම්බර්ස් ඔයාලට ඇඩ් කරලා තියෙන්නේ මොකද මෙයාලා හරහා ඔයාලට ගෙදෙට්ටුම ගෙන්වා ගන්න ෆ්‍රී ඩෙලිවරි පහසුකම් මෙන්ම හුවමාරු කිරීමේ ඔප්ෂන්ද මෙයාලගෙන් ලබා ගන්න පුළුවන් ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම notification all කරලා තියාගන්න RAM එක සහ ROM එක මේකට හම්බ වෙනවා 8GB RAM එකක් මෙන්ව 256GB ROM capacity එකක් ස්මාර්ට් ෆෝන් එකකට හම්බ වෙනවා Nubia Neo 2 එකටත් මෙන්න මේකම තමයි හම්බ වෙන්නේ එකම memory capacity එක විදියට device දෙකටම 12GB දක්වා extend කරගන්න පුළුවන්කම තියෙන විදියට එතකොට 20GB දක්වා ස්මාර්ට් ෆෝන් එකේ RAM capacity අපිට හම්බ වෙනවා කියලා හිතන්න පුළුවන් මේක release වෙන්නේ Android 13 base එකෙන් කොහොම නමුත් අපිට Android 14 base ස්මාර්ට් ෆෝන් එකේ use කරන්න පුළුවන්කම updates තියෙනවා අනිවාර්යයෙන්ම UNISOC T760 කියන 6 nanometer වලින් support කරන chip එක තමයි smart phone එකට හම්බ වෙන්නේ. octa-core processor එකක් මෙන්න ARM Mali G57 කියන graphic version එකෙන් තමයි smart phone එක බලගැන්වෙන්නේ. ඔයාට යම් තාදුරට ID එකක් ගන්න පුළුවන්කම තියෙනවා මේ smart phone එකත් එක්කම වෙන device කිහිපයක් සඳහන් කරන්න device තුනක් ඉදියට. ඉතින් EZTE Blade P50 5G එකට EZTE Blade A73 5G එකට මෙන්ම EZTE Action 55G කියන මෙන්න මේ ස්මාර්ට් ෆෝන් තුනට මේ chip එක හම්බ වෙනවා. එතකොට එහා සාපේක්ෂව තියෙන අඳුරු ස්කෝ එක 105ක වගේ ආසන්න අඳුරු ස්කෝ එකක් වාට මේ device එකට හම්බ වෙන නිසා gaming පැතුනත් වාට හොඳ තත්ත්වයේ performance එකක් device එකේ chip එකත් එක්ක වාට use කරන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් chip ස්කෝ එක පැත්තෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා වාට මොන වගේ performance එකක් මේ device එකෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවද නැද්ද කියන එක පිළිබඳව සාමාන්‍ය MediaTek Helio G85 එකට වඩා Qualcomm Snapdragon 684G එකට සහ Qualcomm Snapdragon 6730 කියන chip එකත් එක්ක උනත් මේ device එක තරඟ කරන්න පුළුවන්කම තියෙන chip එකක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. Overall අපිට maximum MediaTek Helio G91 කියන chip එකත් එක්කත් අපිට මේ device එකේ තියෙන chip එක සංසන්දනය කරද්දී එකවහගේ සාපේක්ෂව performance එක control score එක මතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේකේ hardware පැත්තෙන් අපිට smooth ගතිය පැත්තෙන් ලොකුවටම අඩුපාඩුවක් ඉදින් දකින්න වෙන්නේ device එකේ තියෙන chip එකත් එක්ක කතා කරද්දී. ඉතින් වාට හොඳ performance එකක් සහිතව multi-core system පැත්තෙන් smooth ගතියකින් වාට use කරන්න පුළුවන්කම තියෙන hardware පැත්තෙන් වාට use කරන්න පුළුවන්කම තියෙන හොඳ chip එකක් විදියට අපිට හඳුන්වා දෙන්න පුළුවන් device එකේ තියෙන camera setup එක මේක main highlight කරන්නේ camera setup එක පැත්තෙන් photographic වලටම තමයි device එක අපිට හඳුන්වා දෙන්නේ මෙයාලා කියන විදිහට يعني set කියලා අපිට හඳුන්වා දෙන්නේ ප්‍රධාන lens එකට megapixel 108 camera setup එකක් හම්බ වෙනවා ඔයාලට OIS පහසුකම මෙන්ම megapixel 5ක lens එකක් සහ megapixel 2ක lens එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අනිස් lenses දෙක විදිහට ඕවර මේකේ තියෙන features එක කතා කරද්දුවාට මෙන්න මේ වගේ features කීපයක් smart phone එකට බලා ගන්න පුළුවන්කම තියෙනවා auto focus පහසුම හම්බ වෙනවා continuous shooting එක digital zoom එක ඉතින් zoom පහසුකම වාට 10x දක්වා zoom වලින් වාට use කරන්න පුළුවන්කම තියෙනවා zoom experience පැත්තෙන් photos වලින් යම් තාදුට ID එකක් ගන්න පුළුවන් clear එක කොහොමද කියන එක පිළිබඳව ඒ සමගම OIS සහ EIS smart phone එකෙන් ලැබෙනවා panorama පහසුකම HDRS සහ touch focus සහ face detection මෙන්ම white balance settings ISO settings time lapse සහ scene mode එක face detection වගේ සහ auto focus වගේ features device එකට අන්තර්ගත වෙනවා video recording වලට 4K දක්වා 4K 30fps වලින් වලට උපරිම recording පහසුකමක් video පැත්තෙන් වලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා optical image stabilization option එකද හොඳ quality එකකින් සමන්විත වාට device එකේ තියෙන shutter button එක සහ sensor එකත් එක්ක වාට ක්ෂණික photos ගන්න පුළුවන්කම තියෙන ලස්සන design එක සමගම මේ device එක වාට use කරන්න පහසුකමක් තියෙනවා device එකේ selfie camera වලට හම්බ වෙනවා megapixel 32ක youth selfie camera තමයි smartphone එකට හම්බ වෙන්නේ ඉතින් වාට 1080p 30fps දක්වා video පහසුකමක් selfie camera වලින්ද ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේකට side mount fingerprint scan එකක් තමයි වාට හම්බ වෙන්නේ fast fingerprint scan එකක් විදියට මේ smartphone එක වාට use කරන්න පුළුවන්කම තියෙනවා device එකේ මේ හැමදේම run කරන්නේ milliampere 5000 battery capacity එකක් තමයි smartphone එකට හම්බ වෙන්නේ overall මේකට 33 watt fast charging smartphone එකට හම්බ වෙනවා price range එක කොහමද වාට විශේෂ මිලකින් මේ දිනවල වාට මේ smartphone එක keyboard SK mobile වලින් වාට මිලදී ගන්න පහසුකමක් තියෙනවා
පහල කමන් බොක්ස් එක බලන්න මෙයාලව සම්බන්ධ කරගන්න පුළුවන් ඩීටේල්ස් නම්බර්ස් වලට ඇඩ් කරලා තියෙන අනිවාර්යයෙන්ම කතා කරලා ඩීටේල්ස් ලබා ගන්න හුවමාරු ඔප්ෂන් සහිත ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන අලුත් වෙන මේ වගේම තවත් මේ සුපිරිම phone review දෙකිනවා. ඉතින් ඔක්කොම උසන්න දෙයි පිටයි. පරිස්සමෙන්ම ඉන්න.